විනයින් අපේ පන්සල තුලේ අද අපි කතා කරන්නේ බබා වැන්ගාගේ අනාවැකි සත්‍ය වේද පිළිබඳව. බබා වැන්ගා යනු ලෝකේ මෙතෙක් සිටි හොඳම අනාවැකි කියන්නා ලෙස සැලකේ. 16 වන සියවසේ මැද භාගයේ වාසය කළ යුරෝපීය අනාගත වක්‍ර වරිය වන ඈ කුඩා වියේදීම දැසින් පෙනීම අහිමි වූ බල්ගිරියානු කාන්තාවකි. ඇය ලෝකයේ පිළිබඳ සැබෑවක් බවට පත් වූ අනාවැකි රැසක් පළ කර තිබෙනවා. අවුරුදු 83ක් ආයු වළඳා 2016 ජීවිතක්ෂයට පත් වුණත් ලෝකයේ අනාගතය පිළිබඳ ඇය කර ඇති බොහෝ අනාවැකි පිළිබඳව තද විශ්වාසයක් සමහර මිනිසුන් තුල පවතී. 2020 වසර ලෝ පුරාම මහා පෙරලියක් ඇති කරන වසරක් බවට ඇය කියා තිබෙනවා. එමෙන්ම ලෝ පුරා වසංගතයක් දරුණු අවි යොදා ගන්නා මහා යුද්ධයක් ඇමරිකාවට දරුණු නියගයක් යුරෝපයට මහා ගංවතුරක් අයිස්ලන්තයේ ගිනි කඳ පුපුරා යාමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගින්නක් පාප් වහන්සේ පැහැරගෙන යාමක් සූර්ය බලයට මුල් තැන් ලැබීම උද්ඝෝෂණ සටන් ගිනි අවි යොදාගත් කලාකාරී වාතාවරණ වසර පුරාම ලෝක යුද්ධ ඇතුළු ව්‍යසන කීපයක්ම 2020 වසරේ 2021 වසරේ ඇති වෙන බව ඇය අනාවැකියකින් අවසා තිබෙනවා. 2004 දරුණු ව්‍යසනයක් පකිස්තානය චීනය ඉන්දුනීසියාව ඇලස්කාවටද බලපෑ හැකි බවටද අනාවැකි පළ කර තිබෙනවා. රුසියාව අසලට වැටෙන උල්කාපාතයක් මේට හේතු වන බව ඇය කියා සිටින්නේ. 2020 වසර අරුම පුදුම තාක්ෂණික නිර්මාණ වාණිජ අභ්‍යවකාශ චාරිකා අධි තාක්ෂණීය හේතුවෙන් සෞඛ්‍ය අංශෙන් විශාල දියුණුවක් සේම මිනිසා භාවනා ඇතුළු ආධ්‍යාත්මික හා ආගමික අංශයට වඩාත් නැඹුරු වන්නට නියමිත බවත් ඇගේ අනාවැකිය පවසනවා. ඇය අනාගතය පිළිබඳ පැවසූ තවත් අනාවැකි කිහිපයක්ම තිබෙනවා. 2023 වසර පෘථුවිය තාක්ෂණය වෙනස් වීම, 2025 වසර වර්ෂය යුරෝපීය ජනගහනය සුන්න වී 2028 නව ශක්ති ප්‍රවයක් සොයා ගනී, 2033 ද්‍රවාසන්න ප්‍රදේශයක් අයිස් දියවි පෘථුවියේ ජල මට්ටම ඉහළ යයි මෙය දැනටමත් ආරම්භ වී තියෙනවා. 2033 ද්‍රවාසන්න ප්‍රදේශයක් අයිස් දියවි පෘථුවියේ ජල මට්ටම ඉහළ යයි මෙය දැනටමත් ආරම්භ වී තිබෙනවා. 2043 යුරෝපයේ සම්පූර්ණයෙන් මුස්ලිම් රාජ්‍යයක් වී ලෝක ආර්ථිකය මුළුමනින්ම මුස්ලිම් වරුන් සතු කර ගන්නවා. 2076 යුරෝපයේ ඇතුළු ලෝ පුරා කොමියුනිස්ට් වාදය නැවත පැතිරේ. 2084 සභා ධර්මයේ ජලිතපදී මෙම අනාවැකි අර්ථය වටහා ගත නොහැක. 2100 કૃතිම ඉරක් පෘථුවිය අඳුරු ප්‍රදේශයේ ආලෝකමත් කරයි. න්‍යෂ්ටික බලයේ මගින් විද්‍යාවෙන් දැනටමත් මේ පිළිබඳව කටයුතු කරයි. 2130 පිටසක්වල ජීවීන් හා එක්ව උපකාරීව සාගර පතුලේ මිනිස් වාසභූමි ඉදි කරයි. 2170 ලෝ පුරා දෙවන්ත නියගයක්, 2187 දෙවන්ත ගිනි කඳු පිපිරීමක් සාර්ථකව නවීන තාක්ෂණය නිසා එය වළංගු වේ. 2201 ගෝලීය උෂ්ණත්වය පහළ බසේ. 2262 අඟහරු ග්‍රහය ආකාශ වස්තුක ගැටි. 2354 કૃතිම සූර්යා අනතුරකට පත්ව ගෝලීය උණුසුම පහළ බසී. 2480 අඳුරු කාලයේ යලි බිහිවේ. 2480 අඳුරු කලාපේ යලි බිහිවේ. 3005 අඟහරුයි යුද්ධයක් ඇතිවේ. 3010 දී ආකාශ වස්තුවක් සඳහි ගැටි පෘථුවිය අලුබලල්ලකින් වැසියයි. 3797 දී මානවයන් පෘථුවිය හැරදමා වෙනත් පෘථුවියකට යාමට දියුණු වේ. මෙම පෘථුවියට යන කාලේ ජන ශුන්‍ය වීමක්ද සිදුවේ. වසර 5709 දී ලෝක විනාශය සිදුවන බව ඇය ප්‍රකාශ කර තිබෙනි. මෙම ප්‍රකාශවල සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් මේ වන විටත් සිදුවී හමාරයි.